බන් ොලපුතාල අයිබවන් අයිබෝන් ඇහෙන අනෑ හොදට ආලයිට් බද රහෙන හොඳට පේනවායි ෝකේ එඩොට පුතාාව ල අපි ගිය සතිය සාකච්ඡා කරා අක්ෂි දෝෂ දෙකක් සම්බන්ධව. මොනාදේ අක්ෂි දෝෂ අක්ෂි දෝෂ දෙකක් ගැන පිගෙන ගත්තනේ. සේ සුද ඇතිවීමසා ග්ලකෝමාව ඒ අක්ෂි රෝග? ඒ අක්ෂි රෝග අක්ෂි දෝෂ අක්ෂි දෝෂ ද දෘෂ්ටිකත්වය දර දෘෂ්ටිකත්වය අක්ෂි දෝෂ දෙකක් කියෙන ගත් එකකක් තමයි දර දෘෂ්ටිකත්වය දර දෘෂ්ටිකත්වය. දර දෘෂ්ටිකත්ති කල කන මොකක්ද එයාට? ර පේනවල දුර පේනවා ලඟ පේන්නේ නැහැ රයි එයාට දුරපේනවා ලඟ පේන්නේ නෑ දුර දුෘෂ්ටිකත්වය ඇයිඒම පේෙන් ඇැත්තේහට මතකරමන ඔන්න යිටික තමයි පොඩක් රමව පාඩ මේ හොඳ රොල්ුවට දාගන්න ඕන රයි දුර දුෘෂ්ටිකත්තගැන යාට දුරපේනවා ලඟ පේන්නයි දැ මේ වචනය හැටිරම දුර දුර දුෘෂ්ටිකත්තගැ පෙෙනීමන දුරපේන දුර පෙනීම කිය දුර පේනවා දුර පේනවා එමනම් පේ නැතේ මොකක්ද ඉල්ලංඟ යි හරි මේකෙදී මොකක්ද වෙන්න ඇත්තරම ඇස යි මෙ මේ දෝෂය කියන්න මොකක් දේ ද අපි පොඩක් අඳමම් බලන්ද මතක්කෙන් ත් එක්ක ඔයාලම එක සවපාරක් ඇදගන්නක මේ කොලේක හාපසිට්ටක්ක හරි නැත්තන් වලගේ එක්සයිස් බුක් එකේ හරි මේක අයිපාරක් ඇඳගන්න දර දුෂ්ටිකක්ත්තේ එකලකන්න අපි දැන් බෝලයක් අන්දිවානේ ඇහැ අඳනවා ර ඇහැ අඳනවා දොකට මේ හරියේ බෝඩ්ඩක් අ හැසේ ස්වච්චය තියනවා න ස්වච්චය තියෙනවා ඉට පස්සේ ඇහ අක්ෂි කාචයේ තියනවා අක්ෂි කාචයේ තියෙනවා අදමං ගත්තා අලුත් උපකර නැ ගෙනවා මේ හරියට ඒලාදී පුළන්ද යි නැත්තං අදනකොට ඇදවෙනවා රයි පාටි අඳ මොගබී නේද රයි එතකට පුතාලා දර දුෂ්ටිකත්වේදී එයාට දුර පේනවා එකන්නේ දුර ඉඳලයි නාලෝක කියරන මොනාලෝොක කරනද දුර ඉදලයි නාලෝොක කියරණ මොනාලොක කියරනද දුර ඉඳල එන්නේ සමාන්තර ආලෝක කියරණනේ දුර ඉන්දල එන්න මොනාලෝක කිරණද සමාන්තර ආලෝක කිරණ හොඳ මත යිතියාගඩ දුර ඉඳදල එන්න මොනවාව ද සමාන්තර ආලෝක කිරණ දුර ඉදල එන්නේ සමාන්තර ආලෝක කිරණ එතකොට යාට දුර පෙනීම හොඳට දුර පේනකප අඳ වූ හොඳට දුර පේලකපිය අන්දොත්තේම කොම නඳන්නේ ද හැට එනවා සමාන්තර අලොකිරණ එනවනේද ද මේ අක්ෂිකාචයට නේද අක්ෂිකාචයට සමාන්තර අලෝ කිරණේ නොම හෙමනවා ර ඇවිල්ලා හරිද ර උන්න මෙ සමාන්තරක අලෝකිරණ එනවා එතකොට දැන් මෙයාට දුර පේනවානේ දුර පේනවා නං හොදල පේනවාන මොකද වෙන්න් ෝන මේ යාලුග කියරන කොහෙද නාභිගත වෙන්න ඕන මොකක්මද ද නාපිගත වෙඩ ඕන යි මේ යාලුකිරන නාභිගත වෙන්න ඕන මධ්‍යය කූපය තුළනේ දෘෂ්ටි විතානය මධ්‍යය කූපය තුළු තමයි නාභිගත වෙන්න ඕනයි නැතන් අපි කියර කහා ලපය රයි ආලුකිරන දෙක සමාදරාලු කකිරනවා දුර ඉඳල ඉන්න මනාලු කිරනද සමාදර ාලු කකිරණ. අක්ෂිකාශය තුළින් ගිහිල්ල ඒක හරියට නාභිගත වෙනවා දෘෂ්ටි විතානය මතන දෘෂ්ටි විතානයත් කහලපේ මත තමයි මේක නාපිගත වී අන්න එතකොට දැම් මෙයාට හොඳට පේනවාමි. ඔන්න දුර ඉඳලා එනකොට පේනවා. තුොර මේක ඔයාලා කොලේ ඇදගන්න වැඩ ඇඳ කියලා ප්‍රශ්ටි යන්න අපි කලිමුත් ඇද තමයි තාවපාරක් ඇැඳගඩමි තවපාරක් ඇැඳගන්න එතකොට මේ එල්ල දර දුෘෂ්ටිකත්වය ඇස පෙනීමන දරදෘෂ්ටිකත්වයේදී දූර දෘෂ්ටිකත්වයේදී පැහැදිලිව පෙනීම පැහැදිලිුව පනීම එකට දුර ඉඳල මතකති ආගන්න දුර ඉඳර එන්න ොනාලොක කියරනද සමාන්තර ආලෝ කරන තමයි දුර ඉඳල ඒකත් ලියාග සමාන්තර ආලෝකකිරණ එතකට මෙතදිනේ හරියට මෙතෙනකොයිද දෘෂ්ටි විතානය මත නාභිගත වෙනවා රයි දෘෂ්ටි විතානය මත නාබිගත වේ එකන්ට තම හොඳර පේන්නේ මේක ඇඳගන්න කොලක දර දුෂ්ටිකත්වයේේදී පහැදලුව පෙනීම් දූර දුෂ්ටිකත්වේදී පුතාලා මෙහමය මෙත ලියන්වන දූර දුෂ්ටිකත්වයේදී දුර ඇති වස්තුවක් පැහැදිලුව පැෙනීම මෙෙන මෙතන මේක අහදාගන්න ඕන දුර ඇති වස්තුවක් දුර ඇති වස්ටුවක් පැහැදිලිව පැෙනීම ද නිවරයි ගරයින ගුරයි න්න ඉවර ජත කන ර දැන් එතකොට දර දුෘෂ්ටි කත්තේදී ළඟ පේඩි නැහැ ර ළඟ පේදි නෑ ඇයිඒ ළඟ පේෙන් නැත්ති මෙයාට මේ අක්ෂිකාචය යාට එක වක්‍රතාවය අඩුකරගන්න බැහැ. මේේ වක්‍රතාවය අඩුකරගන්න බැහැ දඟතීර වස්තුවකදී. ඒක අපි කොමද දියන්නේ්. ඒෙදමිකද වෙන්නන්නේ. දැන් එතෙන්දී මේටික මෙහෙම්මම තියෙනවා. හයි? මේකක් මැඳ ගන්න නයි දැන් ඇස එහෙමම තියෙනවා දරදුෂ්ටි රයිට් එතකොට දර දුෂ්ටිකත්වේදී ලඟතයන වවස්තුවාක් මේ ඟ මේතයන ළඟතයන වස්තුවක්. හරිද ළඟතයන වස්තුූ ඉෙදර ආලෝකකිරණ කොහොම දෙ එන්නේ ොනාලුකිරන්නද ළඟතයනවස්තුූ ඉදර හැටේෙන්නේ ආෝකකි කියරන මනාලො කරනදධකා ආලෝක කියර ඇ? ලඟ ඇති වස්තුූක සිට ඇසට එන ආලොක කියරන ජාතිය මොකක්ද අබිසාර යාලෝක කියන අපසාරි යාලු කරන්නේ අපසාරි යාලුක කියරන තමයි එන්න ඇහැට මෙන්න මේ වගේ. යි විහිදිලා යන ආලුකකිරන්න මේ ලඟතියන වස්තු ඉඳලා අ සමාන්තර වෙන්න නෑනේ ් සමාන්තර වෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ මේ කාචය දැ මේ කාචය එහෙ මමයි කාචය එහෙම්ම මයි එතෝට මොකද වෙන්නේ දැම් මේ ළඟතියන වස්තුූ ඉඳල මේ කාචයටනේ අක්ෂි කාචයටඉන්නේ අපසාරී යාලෝක කිරණ ඔන්න හොමනවා ආ අපපසාරී යාලු කිරණේනවායි හරි දැම් මේ යාලු කිරණ මොකද කරන්න ඕන මේ යාලෝක කිරණ දෙක දැන් නාභිකත කරන්න ඕන මෙතන? නාභිගත කරන්න ඕන මෙතැන ඒ කියල කියන්නේ පුතාලා මොකද වෙන්න ඕනඒ කියන්නේ මේ ආලුකකිරණ දෙක මේ ඈතරය නාලුකිරණ මේ කාචයට මේ දෙපැත්තරය ආලුකිරණ මෙ වැඩියෙන් නමන් දුවන් අ සමාන්තර වෙන ම ගෙන සමාදරපපු ආලුකිරණයක් නම්ටයක් අඩුවෙන් තමයි වර්තන කරන මෙත යවන් ඕන. ද තම ර්තය කරන වර්තනය කරන කෙන කියන්නේ ආලො කරණ ඇද වෙනවා හැබැයිදැ මේ අයින්නන ලොකු කෝනක ඉගෙන්නේ. එතකොට මේ වැඩියෙන් වැඩියෙන් නමන් ඕන වැඩියෙන් නමලා මෙතෙන්න්න යවන්න ඕන හැබැයි වැඩියෙන් නමන්ඩන මොකද වෙන්න ඕන මේකේ මේ කාශයේ වක්‍රතාව මොකද වෙන්න ඕන. වක්‍රතාවේ වැඩි වෙන්න ඕන් වැඩියෙන් හලුකිරණ දෙක නමන්දනා මේ කාශයේ වක්‍රතාව වැඩි කරන්න. එකකො තයි දැ මෙහිම ආලු කකිරණ. ගොඩක් නමල යවන්නේ. ගොඩක් නමලා මෙතන නාමිගත කරන්න මේක වක්්‍රතාවේ වැඩියුනොත් විතරයි. හැබැයිද මෙයාට තියෙන ප්‍රශ්නය තමයි දරදුෂ්ටිකත්තේදී මේ කාචයේ වක්්‍රතාවේ මෙයාට වැඩි කරන්න පුළුවන්ද බැරිද. වැඩි කරන්න බැහැ මෙයාට වක්‍රතාවේ වැඩි කරන්න බැහැ. ඒක ඒ විදියම තමා. ඒක ඒ විදියම. එතකොට මොකද වෙන්නේ. එතකට මේ ආලොක් කිරණ දෙක වැඩිය නමන්ඩ බෑනේ ඒ ආලොක් කිරණ දෙක යන්නේ කොහටද යන්නේ කොහෙද නාිගත වෙන්නේ නාභිගත වන්නේ මේ දෘෂ්ටි විතානයට පිටි පස්සේ දෘෂ්ටිවිතානයට පිටි පසේ තමයි නාභිගතවෙන්න හොන්න අපසාරි යාලොක් කිරන දෙක ඇවිල්ලා නාපිගත වන්නේ මේ දෘෂ්ටි විතානයට පිටි පස්සේ එතුට මෙතන තමයි ප්‍රතිබීම්බේ හැදවෙන්නේ එතකොට එයාට පේනි නැහැ දෘෂ්ටිවිතානය මතට ලැබෙන්නේ බොඳ වෙච්චි පින්තූරයක් බොඳ හරිට පේ න නැහැ අන්න දර දුෂ්ටිකත්තේදී ළඟතයන වස්තුවක් පේ නැතිවෙන්ට හේතුව අක්ෂි කාචයේ වක්‍රතාව මෙයාට වැඩි කරගන්න බැරිහින්ද මෙයා ව්‍රතාව නිරෝගිමත් ඇහැ නම් මේ වක්ක්‍රතාව වැඩි කරගන්න වක්රතාය වැඩි කරගෙන මේ යාලෝකිරන දෙක හරිටම මෙන්න මේ පොයින්ටකට යොමු කරනවානේ අන්න පේනවා යි දෙවන ේ තමයි දර දුෂ්ටිකත්වයේ දී මොකද වෙන්න පුළුවන්නේ කාචේ හොඳට වැඩ කරත් මේ ඇ හැකිලිලතියෙනවන මේ අක්ෂි ගෝලය නිරෝගිමත් ැහැ නම් දෘෂ්ටිවිතානය හැදෙන් වන මෙතැන මේමදිමකෝ ම මකට කලින් ල ඇඳගඩම ඇඳගන්න එතකොට ඔයාලා ඒ රූපය ලියාගන්න ඕන මෙතෙ ඉන්න මොකක්ද මේ අපසාරි යාලුක කරන්න අපසාර ආලෝකකිරණන මෙතින ළඟ ඇති වස්තුවා එතකොට මෙතෙන් දී මොකද වෙන්නේ මෙටෙ මොකද වෙන්නේ. ප්‍රතිබීම්බය දෘෂ්ටිවිතානය පිටිු පස තමයි නාභි ගත වෙන්නේ ප්‍රතිබිම්බය දෘෂ්ටිවිතානයේ පිටු පස්ස නාබිගතවෙයි රයි. පින්තුරේ නම තමයි මොකක්ද දර දෘෂ්ටිකත්වයේදී දූර දෘෂ්ටිකත්වයේදී ලඟ ඇති වස්තුවක් පැහැදිලිව නොපනේ. හේතුවමකක්ද ප්‍රතිබෙම් බේ නාභිගත වෙන්නේ දෘෂ්ටි විතානයට පිටු පසි. වල් දෝන්න පුළ මෙට මේක දෘෂ්ට විතාානික නම් කරග මේක ඇලනෙ. මේ හේ මේ ටික ොනොද දෘෂ්ටිවිතානය පතුකන්සේ ෝක දයාගන්න ඕනේ ඔමේටක කොක්කෝ මැතකන්ට කොලේ. අරයිට පොතේ හරි කොහරරිකමන්න අපි ගේපාර ඇන්දන් තවපාරක් මේක වල ගතන්ම තවපරක් අදවන්න ොඳද ඔලුවොට වදන් අරු වැලක වටසප් පන්ගේ පුතාල දාන්න මේ චට්ටකට සූමගේ චැට්ටකට දාන්න හැමෝම දහතුන්දනක්කන්නවන්නේ ඒ නම්බරක දදාන්න වටසප් නම්බර එක වටස් නම්බරි දාන්න ම වල්ට වනවා මේ මටක ගේ තතිරි කට නම්බර කක් වන ස්ට නම්බරගක් එකට පසි දාලා ොයින්නද. තොට හැමදදාම වත්සප් නම්බර දයින්න ඔොන්නහැ ස්ටුට නම්බරක දාලා ජොයින්නේ. එරන්දිකා දු අදද ජොයින්නනේ උල්ලතාවට එරන්දිකා කියන ද අදද ජොයින්ඩනේ හරි දැඳලෙවරදවස හ හැමෝම ඇඳලෙවරයිද එතකොට නේද එතකොට දැම් මෙයාගේ වක්කතාව මෙට වැඩි කර ගන්න බැහැ එතකොට පිටිපස්ේ තමයි නාභි ගතවයි එහම උනාමත් දැන් ලගතනවස්තුවක් පේඉන්න එහෙම නැත්තං මේ අපි හිතුමොකු දැම් මෙම දැම් මෙහෙම නාභිගත වෙනවා කිය මෙම නාභි ගත වෙනවා කලිතන්න හැබැයි මිටෙන්දිී එ මෙයාගේ වක්‍රතාවය වැඩි කරගන්න බෑ එම නැත්තා නද එම නැත මේ දුෂ්ටිවිතානය තවටි ස්සරාටයෙනවා ඒ ඇ හැකිරෙනකොට දෘෂ්ටිවිතාන ඉස්සරාටයු එතකොට මේ නගතව අයත් තකර ොහද දුෂ්ටිවිතනයට පිටි පස්සෙෙන මෙයා ඉස්සරහටයන කොට ඒයාලරන ගහිලලා නාගකතවන දදුෂටිවිතනය පිටි පසේ ගැ ක්ෂිගෝලය හැකිලෙනවා අක්ෂි ගෝලය හැකිලියීම. න්න එතකොට දූර දුෘෂ්ටිකත්තේදී මොනකාරණා දෙකක්ින් දද ලඟ පේනිි නැත්තේ. ළඟපේෙන් නැත්තේ එකක් තමයි මයාගේ වක්ක්‍රතාවේ වැඩි කරගන්න බැහැ. හරි වක්්‍රතාාව වැඩි කරගන්න බැහැ. එහෙම නැත්ත මොකද වෙන්න පුළුවන්නේ. මේ අක්ෂි ගෝලය අක්ෂි ගෝලය හැකිලීම මේ අක්ෂි ගෝලය පොඩ්ඩක් හැකිලෙනවා දෘෂ්ටිවිතාානය ඉස්සර හටයනවා. එහෙම වඋනාාමත්? ැතුව යනවා ඔන්නය කාරනා දෙකන්න තමයි ලඟ පේනෙ නැත්ත එතකොට මේක පින්තූරයක් අඳින්න ඕනේ නැහැ යි් ඔ සිදි දෙකේම සිද් එක දේ තමයි හරි එතකොට මේ මගහරවා ගන්න අප මොකද කරන්නේ මේක මගහරුව ගන්න මේ මගහරුව ගන්න මොකද කරන්නේ අපි මෙතට දානවා නේද මෙන්න මෙතෙන්ට දානවා මොකද දාන්නේ මොන කාජාද නය එට එත්තෙන්ට දානෝ තව අපි උත්තල කාචයක් මොකත්ධාරගය තව උත්තල කාචයක් දානම් එරට මේ උත්තල කාශය මගේ මොකද කරන්නේ මේ ආලෝකකිරණ දැ ටිකක් නේද ඒ අලුකිරන නමලා පයි් නමලා ඒ අලුකිරණ සමාන්තර විදිට මෙතෙන්ට ලවාදෙන මේකට ලබා දෙනු හරි ද මෙයා වෙනස්ලි නෑනේ මේ කාචේ වක්‍රතාව වෙනස්ෙන නෑ දැන් ළඟතියෙන වස්තූක ඉඳලා අපසාරයාලුකිරණ අප අර පිටින්දාපු කාචයට දී උත්තල කාචයට එනවා. ඒ දී උත්තල කාශය මගින් මේ ආලොක්කිරණ දෙක සමාන්තර කරවල තමයි මෙතෙන්ට දෙන්නේ. දැම් මෙයා මෙයාට දැන්නිකම් පේන්නේෙ දැම්ම මේ ආලෝකකිරණ දුර ඉදල එනවකි. ඇයි දුරඉන්දල එන වස්තුවල දුරඉන්දලන වස්තුූ වලින් ගන්න මොනද සමාතර ආලෝ කරණ. එකන්න දැ මෙයාට දැන් තේරෙන්න්න මේ ළඟ ඉදල එනව කියලා තේරෙන්නෑ. එයා හිතන්න මේත් දුරඉන්දලන ආලොක්කිරන දෙගක් කිය තමයි මේ හිතන්. ඒකීන්දා ඒ අස්සු පුරුදු පරිදිීමකට කරන්නේ ඒ යාලොක් එන්න දෙක නාභිගත කරනවා අර දුෘෂ්ට විතානය මත ඉතැන් අර පුරුදු විදිහටම වනේද පුරුදු විදිහටම මෙ යාලො කන්න දෙක නාධිගත කරනවා දෘෂ්ටිවිතානය මත අන්න දර දුෘෂ්ටිකත්වයට පිළියම් යෙදීම මොකදද කරන්නනේ දූර දුෘෂ්ටිකත්වයට දී උත්තල මේ ගැඳගන ලියගන්න බැෙනි මෙහෙම දදෂ්ස ඔවු මේ ගැඳගන්න රයි දූර දුෂ්ටිකත්වයට දී උත්තල කාච පිළියමක් ලෙස යෙදීම නෙහ එතර මේක මොකක්ද දී උත්තල කාචයක් ඔන්න කන්නාඩී දී උත්තල කාචයදානවා බාහිවී දැම් මෙයාට පේන එතකොට මේකෙද මේ වක්‍රතාවය ද මෙතන සමාතරාලුක්කිරන දෙගන්න නයවන්න ඕන එතකොට හැම කන්නාට හරින්නේ නෑපුතා. ආචිධන කන්න අඩි කුට්ටම සීහයට හරයන්නේ නැහැ. හරිද. සීයධාන කන්න අඩි කුට්ටව තාතගේ තාතර දුර දුෂ්ටිගත්ය තියවන තාතර හරියන්න න්න නෑ ඇයි. වෙනස්. එයාලගේ ඒ මෙතන තිය නක්ෂිකාචය වක්‍රතාව වෙනස්. එතකොට මෙතෙන සමාන්තරවෙන්න නම් මේක හරියට පරක්ෂා කරල බල්ල තමයි තීරණය කරන්නේ මොන වක්්‍රථාවයකින් යුක්ත දීඋත්තල කණන්නාඩි කුට්ටමක්ද හරි යන්නේ කියලා. ඒක අක්ෂි විශේෂඥෝ බලල තීරණය කරල තමයි කණන්නාඩිකුට්ටන් දෙන්නේ. හරි නිකං ආවටකයාට කන්නාඩි කුට්ටම් දාණඩ යුත් මොකද වෙන්නේ අර පේනටිකක් පේ නැතුව යන්න පුළුවන්. හරිද පේනටිකත් පේ නැතු යන්න පුළුව ඇඳ නිවරන්න ඉවරයි කන්න හ ඉවරන්නේ හ මම කරව හරි එහ දැන් අපි ගැන ගැනීමකක්ද අවිදුර දුෘෂ්ටිකත්වය රයි ඒ ඇහැහෙම්මම තියෙනවා අය මක අවිදුරු දුෂ්ටිකත් ඉදමකොද වෙන්නේ අවිදුර දුෘෂ්ටිකත්ේ කැන ළඟ පේනව දුර පේන්නේෙ නැහැ එයට ළඟ පේනවා ළඟ පේනවා දුරපේන්නේෙ නැහැ. හරි ඒකලිකන්නේ එයාගේ එහමට මෙත නොකක්ද වෙලා ඉන්න පුළුවන් ලඟපේනවා දුරපේෙන් නැත්ත එක වක්‍රතාවේ මෙයාට ඇ තින වක්‍රතාව නිරෝගිමත් පුද්ගලෙක්ගේ වක්‍රතාවයට වඩ වැඩි. හරි නිරෝගිමත් පුද්ගලයක්ගේ ඇහේ අක්ෂිකාචයේ තියන වක්ක්‍රතාවයට වඩා වැඩි වස්කරතාවකින් යුත්ත අක්ෂි කාචත්තමයි මෙයාටති එකන්නේ එයාට දුරපේනවා සොරි ලඟපේනව දුරපේෙන් නැත්තේ කැ ළඟතියන වස්තුූ දැ මෙයාට තර ළඟතියන වස්තු පේනවා රයි අප ඉසල හැ පේනකඳමකුක්න ලඟතියන වස්තුවා ඔන්න ළඟතියන වස්තුවනි දැම්මකද වෙන්න ඕන මේක නේද? ලඟතයෙන වස්තුූගින්ගේන්න මනාලෝක කිරනද අපසාර යාලෝ කියරන්න දැ මෙයාගේ ඇහේ වක්‍රතාවේ වැඩි ඒකඉන්දා එයා ඒක ළඟ නමලා කෝමරබිනුවේ දෘෂ්ටි විතානි මත නාභිගත කරනු. හරි දෘෂ්ටිවිතාානිමත නාභිගත කරුණු. න්න අවිදුර දෘෂ්ටිකත්වේ දී ළඟ පිනීම මෙමකද මේ මෙයවෙලා අවිදුර දෘෂ්ටිකත්වීදී ලඟ පිහිටි වස්තුවක් පිනීම මෙ කැනකන් අවිදුර දුෂ්ටිකත්තේදී ළඟ පිහිටි වස්තුවා පෙනීම හරි?

එතුට මෙතන දියගන්න නේද මේ අපසාර යාලෝන් කිරන්න.ඒ දන්න දෑ ලියන්න උුන් මේ මෙහමි වන අපසාර යාලොක හර නිෙ යි් දැන් තුට මේයාක තියෙන ප්‍රශ්නමකක්ද මෙයාට දුරතියන වස්තුූ පේන්නේ නහැ දුරතියන වස්තුූ පේන්න. එහෙම නමුකද වෙන්න පුළුවන්න්නේ මේ දැ එයාට දැන් මේ අක්ෂි කාචයට මේ අක්ෂි කාචරරි දැන් එන්නේ මුණලොක්කිරනද දැන් එනි සමාන්තරාලොක්කිර දැම් මෙයාට එන සමාන්තරාලොක්කිරනර ඔන්න දැන් සමාන්තරාලෝකිරණ එනවා දැන් මොකද කරන්න ඕන දැ මෙයාගේ වක්්‍රතාවේ වැඩියි මෙයාගේ තියන පශ්න තමයි මෙයාග තියෙන වක්්‍රතාවේ වැඩි. එ මෙයාට බැහැ වක්‍රතාව අඩු කරගන්න. මෙට වක්‍රතාව අඩු කරගන්න බැහ. එහම නාමුකද දෙවේ වක්ක්‍රතාව වැඩිනේ වැඩි හින්ද මේ ආලොක් කකිරණ දෙක ළඟ නැමෙන්නේ වැඩිපුර ලඟ නැමිලා කොහෙද නාභිගත වෙන්නේ. දෘෂ්ටිවිතානයට ඉස්සරහ දෘෂ්ටිවිතානට ඉස්සරයෑ තමයි නාභිගතේ එකැන් මෙයාගේ මේ වක්‍රතාව ඕනටට වැඩි එයායට අඩුකරගන්න බැහැ වක්‍රතාව අඩුකරගන්න පේ එයාට අඩුකරගන්න බෑ තුට මෙන්න මෙතන තමයි නාීගතවී මෙන්න නාභිගත වන්න පොයින්ට ඒ කල ගැන් මෙතන්දී මෙතන තමයි නාබිය මෙන්න නාබිය මෙැ ඉදියන්න කද වෙන්නේ ආලෝක කියරණන ආලුරණ ත පැතිබිම්බය ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානයට ඉදිරියෙන් ඉදිර සෑදී සෑ එතකොට දුෂටි විතනයට පේන්නේි න පේන්නේ න එම නැත්තා මෙට අනිත් දේ තමයි මෙයාගේ වක්‍රතාවේ කෙසේ විතත් මේ දෘෂ්ටි විතානතටිකක් පිටිපස්සර කියන පිටිපස්සර කියාන ඒත් යයා ඉස්සරය තමයි නනාිකතය නෙන එතකොටක් මේ විදියම තමයි මේ සංසිද්ධියම තමයි එතකොට විදුර දුෘෂ්ටිකත්තයේදී මොනකාරණ දෙකද සිද්ධ වෙන්නේ එකත් තමයි එයාගේ අක්ෂි කාචයේ වක්්‍රතාව එයාට අඩුකරගන්න බෑහයි අඩුකර ගැනීමට නොහැ කිවීම එකක්. අනිත්තක තමයි අක්ෂි ගෝලය මොකද වෙන්න ඕන ප්‍රසාරවීම ක්ෂ ගෝල තවටික ප්‍රසාරයවා ැන දිගින් වැඩුව වෙනවා ක්ෂ ගෝල දිගින් වැඩි න දුෂ්ට විතානයන වටි පටිස්ස. එතවට ප්‍රතිීීම හැදෙන ඉස්සරහැ. ඔන්න කාරණ දෙක මත තමයි මෙයාට දුරපේනෙ ඇැති. දුර පේනෙන් ඇති මේ එක තැගන්නු මෙතවට මෙතන තිෙන සමාන්තරාලෝක තිරණෑ සමාන්තරාලෝ කෙර ප්‍රතිබීබී දිෂ්ටිවිතන් ඉදිරි සෑදේ එම නිසා එම නිසා ප්‍රතිබිම්බය එම නිසා වස්තුව නේද එ නිසාස් පැහැදිලුව නොපෙනේ එෙමලි ගන්න එම නිසා වස්තුව පැහැදිලුව නොපෙනක් හරි මේකතන් තේරෙනනේ හරිස? ැ මෙයාට පිළියම් කොහොම ද අපි දැන් දෙන්නේ මෙයාට දැන් දුරපේන්නේ නැහැ මොකක් අපි කරන්න ඕන අපි කරන්න ඕන ඕ මෙතෙන්ට දානවා මොනකාච්දාමී අතච අවතලකාචයක් දාන නේ ඔන්න වගේ දී අවතලකාචයක් අපි භාවිතා කරන්න එතකොට මොකද කරන්නේ එතකොට දැ මෙයාට එන මේ සමාන්ත රාලොක් කිරන දෙක රයි් දැයා ලඟනැමෙන වැඩේනි ලගනමන වැඩීනේ එක තටික පොඩුවට මි ඔෝන්වා ඔ දුරරි ඉඳල දැන් සමාන්තරාලු කිරණේ නවා මේේද රයි ඔන්න සමාන්තරාලු කිරණීනවා. දැම් මේ මැදට අපි දී අවතලකාචයක් දැම් මොත්? දී අතල කාචය මුකත කරන්නේ මේ අලෝකිරණ පහල්ද නෙවෙේ නවන්න පුතාලා මේ අලුකිරණ මෙයා ඉහලට යවන්න එකගෙන පොඩ්ඩක් උත්සල දෙෙන ආලෝකිරණ මේ පැත් මේ පැත්තෙනු පහල්ට යොමු කරවායි දෙෙපැත්තර යොමු කරන අලෝකින්නන දෙක. යි ොඩ අපසා අපසරණය කරනනමතිේදී. හරිද දැන් ඔන්න දැ මෙයාට දැ නිකන් හරිට ළඟ ඉදලා එන වස්තුවක්කගේ තමයි දැන් පේයි යි? ලා මේ ආලු කර දෙ අපි මෙම දික්කරොත්ත මේ පැත්තට මෙත් මෙම දික්කරොත්ත එහෙම හරිද මෙයා හඳුන ගන්නේ මෙන්න මේ පොයින්ට් එකේ ඉඳලා එන්න වස්තූ ගිනාා ආලු කියරෙනවගේ තමයි මෙයා හඳුන ගන්නේ පැහැතිද මේ දිසාාව මේක අපි දික්කරොත් එහෙම මේ යාු කරනත් ඒම දදිකරොත් එහෙම දැමති නැබල තියෙන්නේ ප ඒ කළ කියන්නේ දැම් මේ කාචයේ හඳුන ගන්නේ මෙන්න මේ ළඟ ඉන්ඳල්ලයින ආලුක් කිරණ දෙකක් විදිරිටම යා දුරගන්නබෑ. හ අන්න දැන් යා සුපුරුදු පරිමුකද කරන්නේ මෙයා නාභිකත කරුණ මෙන්න මේ දුෂ්ටිවිතානය මත. හරිද අන්න එයාට දැන් පිළියම තමයි දී අවතල කාච භාවිතා කිරීම එක පැහැතවිද. ඕත් ඇඳලා ඕකත් ඇඳලා යතිින් ලියාගන්නහවිදුර දෘෂ්ටිකත්තේදී දෘෂ්ටිකත්තේ දී දී අවතල කාච්ච පිළිය මක් ලෙස යෙදීම පිළිය මක් ලෙස යෙදීම නෑ අපි මෙන්න මේ පොයින්ටක තවටක් ලොක කර ඇැදුොත්හෙමඒ පොයින්් අපිටක් ලොකර ලැඳදුුත්හම හෝට මෙහෙම සමාන්තර ආලෝක කිරන දෙක්ක මෙයා අප සරණයනවානේ මෙයා ටිකක් කිස්ස රහට යනවා එ අපි ඇදුොත්තම මෙ මේ පොයින්්ට මේයාලොකකිරණයක් පහරට යනවා එයත් අපි කඩේ රද්දාල මෙන වැදුඋත්හෙම මෙන්න මේ පොයින්ටකි ඉන්ඳලා අයනවා විදිහයට තමයි කාච්චය හඳුන්න ගන්නේ එපසේදන්යා සුපුරදු පරිදි හලුකිරිදික ඇවන්නවා මෙන්න මේකත්ට ගන්න පහලින් තැ ඔයාලගේ කවාල කවරට කන්නාඩි දාන කවරින්න්නවාද මෙ කෞද්ධනය කන්නාඩි අකේෙන්න්නකේන් කකෙන් මුකතති දර දුෘෂටිකත්තය වි ර දුෂ්ටිකත්තේ කියතා දර දුෘෂ්ටිකත්වේ එක දක්ෂි දෝෂයක්ක්ක එක ලෙඩක් නෙමයි අපි එක එක නක්ෂි රෝග කියන්න ට අක්ෂි දෝෂ කියලකයන් ඒ ඒ ඕන කෙනෙක්ට වන්න පුළුව හරි ඕන කෙනෙක්ට එක වන්න පුලුව අපි උුනත්ද තවට වයස යැනකොට හලිස් දී කියලක් කියෙන න එකකටත් ඔයගේ දෝස පටන් ගන්න ඇහි. යි දෙගැන් අක්ෂි ඔය දෝෂ පටන් ගන්න පුළුවන් යි දක එකක වයිස්සලිදි එම වඩ පුළුවන් එක ඒ ගැතුුවක් ේ තාක්ෂණ දැන් දලයි තිය හරිද යිතෝක හි. හරි හරි පුතල එහෙන දැන් අපි යමෝ පාඩමේ ඉතිරි කොටසට අක්ෂි දෝෂ අක්ෂි දෝෂ සොරි අක්ෂ රෝග අක්ෂි රෝග ඕන ඊට කලින් දවතිෙන වැඩක් ඊට කලින් අපිට තියෙනවා දීනේත්‍රික දෘෂ්ටිය සහ ත්‍රිමාණ දෂ්ටියය කියල දෙයක් තියෙනවා පඒ ගැන ගෙන ගන්න ඕ දනේ්‍ර දීනේත්‍රික දෘෂ්ටියෙන් දනේත්‍රික දෘෂ්ටිය. යිද මෙමනි දැන් අපි න. අපේ ඇස් දෙක තියෙන්නේ මූන ඉදිරීන් තියෙන් අපේ ඇස් දෙක මූන ඉදිරීන්තිය එතකොට අපිට පේන පරාසයපුතාලා න අපිට පේන අපිට පේන පරාසයක් තිය නම ඉස්සරටික පේනවා ඉස්සරනා ටික පේනවා එක සීමාවකින් පස්සේ පේ නැතිව යනන එක කොටසක් පිටි පස ගොහොමත්ම පේන ෑන අපිට පේන එක ෝණයක් පිතරයි ඇස් දෙකෙම එක කෝනයක් අපිට බලාගන්න පුළුවන් හරි හැබ මෙතන්දි මේක අපිට බලාගන්න පුළුවන් ඇස් දෙකම භාවිතා කරවා අපි එක හැක්වාගත්තොත් එහෙම ඒ ඇහෙම් පේන කෝනය වෙනස් අඩුයි එක හැවාගත්තොත් එක හැකවාගත්තොත් අපිට පේර පරාසය කුඩා පරාසයක් මේ දකුණ බැලෝත්තේම දකුණ පැත්තෙන් යම් කිසි සීමමාවක් කර අපට බලන්න පුළුව මේ පැත්ත පේනෙ නැහැ. ඇ දෙකෙම තමයි අපිට විශාල ප්‍රදේශයක් බලාගන්න පුළුවන් ඒචල කැන දවිනේටික දුෂ්ටයේදී ඇස් දෙකම එක්කම පොදු කලාපයක් අපිට බලාගන්න පුළුවන්. ඒවගේම තමයි එක ඇහැකට පේ නැති කලාපයක් තියෙනනේ දකුණට පේෙන් නැති කලාපය එකැ ඔව හමගත් තියෙනවා හැබැයි ඒවගේම තමයි දම් ඔය බල්ලු බලල් පවුලි කට්ටයගේමන ඇස් දෙක දෙපැත්ති තියන්නේ හොම්බ තියනවා ඇස් දෙක දෙපැත්තිට නම පිඳරක පෙන්න්න එතකොට එයාට ඇස් දෙක දෙපැත්ති තියෙනෙන්නර දෙපැත්ව හොඳට පේනවා එයාට බැ අර ඉස්වරාටික හරිට පේන්න නැහැ හරි ඉස්වරාටික හරියට පොඩ්ඩක් අවුලත් තියෙනවා ඇයි මේ දෙකම මේ කෝන දෙකම එකට සපාවෙ නැහැ නැති අවස්ථාව තියෙන යි ොකක් මෙන්න මේ ල ක ෙව් එක. මේ තියෙන්නේ මිනිසාගේ දීනේත්‍රික දෘෂ්ටි පරාසයනේ දැ මේ මිනිසාගේ මෝන තියෙනවාේ එතකොට එයාට පේනවා අංශක එකසි අසුවක් එකසි අනෝුවක් වගේ ප්‍රමාණයක් එයාට බලාගන්න පුළුවන් අපි මේ වෘතයක් ඇතුනේ ෘර්ථයක අංශකීයද උෘතියක් කළින් අංශක තුන්සය හැටක් මේ තුන් සය හැටක් එතකොට අපිට මේ තුන්සි හැට බාගකට වඩා වැඩි ප්‍රමාණයක් අපි බලාගන්න පුළන් මේ ඇස් දෙකොම භාවිතා කරු ඇස් දෙකවම භාවිතා කරලා හැබැයි අර වගේ අ බල්ලෙක්ට වගේ බල්ලෙක්ට අපිට පේනට වඩා වැඩි පරාසයක් එයාට බලාගන්න පුළුවන් අංශක දෙසීය පනනාහාවුවගේ ඕනයක් බලාගන්න පුුවන් එයායටට මේ මෙ මේටින් විතරයි පේ නැත්තේ ොකද ඒගේ ඇස් දෙක තියනෙ දෙපැත්තේ ඇස් දෙක තියනෙන දෙපැත්තේ අපි ඔන්න ඔය සිද්ධියට කියනවා එකම පදයක් ඇ දෙකම එකම ප්‍රදේශයක් ඇස් දෙකෙන්ම නිරීක්ෂණය කරන්න පුළුවන් අපි මේකට කියෙන දී නේත්‍රික දෘෂ්ටිය කිය කියය දී නේත්‍රය දුෂ්ටි කියල කියන. මේක පේනවද මේ පින්තුර පේනවා ඔවස මේකෙත් ඒවගේම සිද්ධ තමයි තිය ඇස් දෙකටම පේන පොදු කලාපයක් තියෙනවා ඇස් දෙකෙම බලන්න පුළුවන් කලාපයක් තියෙනවා ඒවගේ තමයි තනය හැ දැ වම ගත්තුත් වමෙන් විතරක් බලන්න පුළුවන් කලාපයක් තියෙන ද මේ ටික පේනෙ නෑ දකුණු හැට මේ කොටස මේ අංශක තිහෙ මේ කොටස බලන්න බෑහ මේ දකුණු හැ මේයාට බලන්න පුළුවන් මෙන්න මේ සීමාව දක්ව යනකං විතරයි මෙන්න මේටික මෙතන ඉදලාන්න මේ සීමාව යනකං විතරක් පුුවන් මේ දකුණු හැට බල ඒවාගේ වතන වම්ම හැටත් මේටික බලාගන්න බෑ එයායට පුළලන්න මෙන්න මේ කලාග බලාගන්න එතුොට ඇස් දෙකරම් බලාගන්න පුලන් මෙන්න මේ පොදු කලාපිය

දම තින වලගේ පොත්තේ තියෙන පින්තුූර පොත්හම්බෙලා තියන්නේ ස්කොල පොහම්බලා තියමු ස හම්බු ආරයි ඒකෙත් ඒවිජරු පේතනන ඒතිය මිනිසාගේ දනේ දශ නෑස අයගෙන ඉල්ලගත්තා ආය මත රයි මිනිසාගේ දීනේත්‍රික දෂ්ටි පරාසය එතු බලන්න මෙතන එයාට අංශක ගැසි හතලියක ප්‍රමාණයක් ඇස් දෙකෙන්ම පේවා ංසක කෙසි හතලික ප්‍රමාණයක් ඇස් දෙකෙන්ම පේනවා හරිද එතකොට දැව්ව මේ තියෙන්නේ මේ කොටස තියෙන්නේ මේ වමින් පේන කොටස වම හහින් විතරක් පේන කොටසව මේ තිෙන් මේ තිෙ දකුණ එහෙන් විතරක් බලන්න පුළන් ප්‍රමාණය රි එත බලන්න එතොට බල් බල්ලට ඊට වට වැඩි පරාසයක් බලාගන්න පුල ගැන මිනිසාට වඩා වැඩි ප්‍රදේශයක් බල්ලට බලාගන්න පුළුවන් අප බල්ලට උොදර පේනු හරිද එතකොට අපි කියනවා ඕ එතකොට අපි කියනවා එක්කබ ප්‍රදේශයක් ඇස් දෙකම් නිරීක්ෂණ කරන්න පුළුවන්න්නන් අපිගර කියෙන දී නේත්‍රික දුෂ්ටි කියල කියන දමයි නොට දී තින? මිනිසා වඳුරා රිලවා චිින්පන්සියා, ගෝරිල්ලා උනහපුළුවවා ආදී සත්වයන්ගේ ඇස් යුගලම මුහුණේ ඉදිරිරීෙන් පිහිටයි.ම නිසා ඔවුන්ට එකම ප්‍රදේශයක් ඇස් දෙකෙන්ම නිරීක්ෂණය කළ හැකිිය. මෙය දී නේටක දෘෂ්ටිය ලෙස හඳුන්නයි. අපි ඉංග්‍රසින්ගේ ෙනනකට බයිනරි විෂන් කියල කියනවා. බයිනරි විෂන්. තොට ගවයා බල්ලා කොටයෑවැ නිසතුන්ගේ ඇස් මුහුණේ පහිට ඇ ආකාරය අනුව. දවිනේට්‍රක ෂ්ටය මනිසාට සාපේක්ෂව ඉතාමත්ම අඩුයිඒ කළකන්නේ අ එම මිනිසාට සාපේක්ෂව ගවයා බල්ලා කොටියගේ දවිනේත්‍රික දෘෂ්ටිය අඩුයි කලකන්නේ අඩුයි කළකන්නේ ඇයි අර ඇස් දෙකෙම බලාගන්න පුළොම් ප්‍රදේශය අඩුේයාග ඇස් දෙකෙම බලාගන්න පුළම් ප්‍රදේශය අඩුවයි ද මේක මානෙක් පින්තුරින් පෙන්න්නන්න මේ පින්තුර බලන්නකු දමට මේ වගේ තැනකදී මෙතන්දින මෙතිය තු මෙතන්දි මේ අංශක හැටක ප්‍රමාණත් තම යාට ඇස් දෙකින්ම බලා ගන්න පුුවන් යි බල්ලග දවිනේචික දෂ්ි තියෙන අංශක හැටක වගේ ප්‍රමාණයක් ඒවගේ කෝන පරාසත්තම යියටට බලන්න රන ඇැස් දෙකෙම ඇැබ මිනිසක දුවිනේච්‍රික දුෂ්ටය ඩි අංශක එකසි හතලීක ප්‍රමාණය බලාගන්න පුළුවයි එසි හතලික වගේ ප්‍රමාණය බලාගන්න පුළුවන් හැබැයි හැබැයි සමස්ත දුෘෂ්ටි පරාසයගත්තත්තේම සමස් දුෂ්ටි පරසසිගතත්තේම මිනිසාට වට බල්ලට හොට වට පිට අපේන වැඩි කෝනය අපේ නොයාට දෙපැත් ඇක ති හි හරිකට දැ ද නේතික දෘෂ්ටි පරසය හඳනා ගැනීම ඔ මෙත තින ොඩි ක්ෂශෂ්ක කරන තින පුතාලා මොක කරන්න පුළලන්දි කියල බලන්න හැයි පොඩි හැකියාවත් තියෙන් ඕන එක හැකින්නේම හ වගේ ක්ක ර පුලන් එකක ගොඩක් පුලුව . මටවනක් පුල වම වාගෙන දකුණු හැරගෙනන්න හැ ඒවක මතමයි දුණත්වාගෙන වම හර ඉදත් පුළුවන්ෙන් නන් එහම පුළුවන්දවාලට පු පුළුවන් හොද හැබැ ඒ ගොඩක්ට කති මට නම් බෑ මට වමින් විතරය පුලනේ දකුණු හාගඩ බෑ කාටර පුළත්තව ස ආ පුළුවන්ගේ එහෙම නම්න්න තින පොඩිෙක්සයිස් එක දම ස්ක්‍රීය එකේවානි ඔන්න ඔයක කරලා බලන්න ස්ල්ම මහුණ කෙලින් තබාගෙන ඉදිරිය බලන්න ඉස්සර බලන්නේ. ඉස්සලා බලලා මුහුණ නොසොල්වා පහතදෑ සිදුකර නොකද කරන්න ඕන අත්දකම ඉදිරියට ගන්නවා. අත්දක මිදිරයට ගන්න දෙයක් දවල ස්ක්‍රීණක පේවානි අධදක ඉදිරිරයට ඇරගැෙන මොකද කරන්න ඕන මාපොටඇංගිලි දෙක උත්සන්න ? ල මේ මාපට ඇංගිලි දෙක දියයාම ඇස්දකින් බලාගන්න හරිද හරි වා මේ මමාපට ඇංගිලි දෙක දිියහාම ඇස්තකින් බලාගෙන ඩැන් කද කරන්නන වම්මැහැවා ගන්න ඕන වම්මවාගෙන යි වම්මැහැවාගෙන යි වම්මස වසාගෙන මාපටඇංගිලි නොපෙිනෙක් වම් මත තිරස් ලෙස යිවම් ැහැ වහගෙන දැන්ි කියැෙ දකුණින් දැ දකුණ හෙතම බලය දුණු එහෙම් බලාගෙන වමාත අපිට පේනැතෙක් මානයට වංගත අරගෙන යනවා වම් පැත්තට වම් පැත්තට ඇරගෙන යනවා හරිද කද දැම්පත කරන්න ඕන දැන් අන්න අනිත් වැඩේ? ැ දකුණු ඇහවාගෙන වම ඇරගන්න ඕන. වම ඇරගෙන දකුණුවතා අරංයන්න ඕන දකුණු පැත්තටත් පේනතෙක් මානයට අරංගන්න ඕන වංගහෙම් පේනතෙක් මාන අරගන්න ඕන.? වම් ඇහෙම පේන දෙෙක් මාන අරගන්න ඕන. හරිද. ඩැන් ඇස් දෙක මැරල බැලූත් එහෙම හරිද. අපිට අපිට ඇස් දෙකෙෙන්ම පේන සීම අතවයි ඒතිය. රයි? අපට ඇස් දෙකෙම පේන සීමාව තම ඒතියෙන් ඔන්න දුයි නේච්්‍රක දුෂ්ටිය ඔන්නඔ කෝනේ තියෙන ටික තමයි අපිට ඇස් දෙකෙම පේනෙපුතාලා ඇස් දෙකම පේ නොය ටික හරි පැහැදිදීද කරද කරද තපර කල බලන්න තපර කරන්න අත් දෙක ගත්තා ඉස්සරහට පොට ගලික ස්සවා උස්සලාම වං අත ඇරගෙනයන්න ඕන වම් පැත්තට වං එහැ වහගෙන වං එහැවාගෙන වම්ම තැරන්යන්න ඕන වම් පැත්තට. එක නවත්තගත්තා. ඒ අතේ එහ මම තියාගෙන ඉට පස්සමකත කරන්න ඕන දකුණු එහැ වහගෙන දකුණුව තැරන් අන්න ඕන දකුණු පැත්තට . අන්න ඔය කෝනේ තුල තමයි අපිට ඇ දෙකින්ම පීඉන්නේ ඔන්න ඕක තමයි දී නේත්‍රික දෘෂ්ටි කළ කියන්න. ඇස් දෙකෙන්ම පේන කලාපේට තමා අපි කියන්නේ දී නේට්‍රික දුෘෂ්ටිය හරි දැක පැහැදිරනේ රයි එතකොට? ඇතකොට මෙන්න මේ රූපය තියෙනවනේ පල ටිවුට් එකේ මෙන්න මේ රූපය ඇඳගන්න පුතාලා ටවුට් එක ඉඩ තියෙනවානේ කොහත් ඉඩ තියන්නේ මෙන්න මෙතන ඉඩ තියෙනවානේ දොලස්සන පිටුමේ පහල කොටස ඉඩත් තියෙනවනේ අඩ නතන නදගන්න මෙන්න මේ පොතය තියෙන පින්තූර දෙක අක් මේගේ බල්ලක් කරට මොම අඳදියන්න ඕනේ නැහැ මෙහි මැඳගන්න ඔලු ගෙඩි අදලා රව්ම අදදාලා ඉස්ර ඇඳගන්න ෝන ඇදගන්න අංශක එකසි හතලිය එකසි හැත්ත එකසි ඇැත්තය ස්ගන්න ඕනේු තවු් එක දොළස්ස පිටු පහල අගල් දෙකගේ දත්තේ නො යන්නේ ැදගන්න පුඩා. හැඳගැන ඊට යතිින් තරලාකුුණක් දල්නෑ මිනිසා අව් දෙක මැනගන් දෙක මැනගන් මිනිසාගේ දවිනේත්‍රක දුෂ්ටි පරාසේ කියලා ඇඩ ගැන කෝන ටික නම් කරන්න හරි? ඇඳගන යටින් තරගුණ දල් ලයාගන්න මනිසාගේ දවිනේත්‍රි දුෂ්ටි පරස යටින් තරලගුණත්ද යා ගන්න මිනිසාගේ දවිනේස්ත්‍රික දුෂ්ටි පරාසය අංශකකසි හතලියයක් පමණ වී කියලියන්. මිනිසාගේ දවිනේත්‍රික දෂ්ටි පරසය අංශකකසි හතලියයක් පමණ වී. මෙන්න මෙතන මෙන්න මේ කලාපේට ඊතලයක් ගහලා හරි මෙ කලාපේට ඊතලයක් ගහලා ඇඳ ගන්න දී නේට්‍රික දුෂ්ටි පරාසය කියලා. දීවිනේටි දෘෂ්ටි පරාසි කියෙන මෙන්න මේ කොට මේ කලාපය විතරය නීටික යිතුවෙනෙ නෑ ඒක වෙනවා පාටකෙන් හරි ඇඳගැන ුටගෙස ගන්න චපතයද. ුතලා ැන්ට ුට්ට තෙවුට්ට එක මෙන්න මෙත නොව මේ මේ පොඩි ඉඩත්වයෙන් මේ ඉඩේ හැඳගන්න. කළ මෙන්න මේ හරේ ලියාගන්න මිනිසාගේ දවිනේත්‍රී දුෘෂ්ටි පරාසය අංශක සි හතලිහක් පමණ වේ කියලා. එතන. ටස බල්ලගේ ඉස්සරන්ඩියා ගන්න බල්ලාගේ දවිනේත්‍රික දෘෂ්ටි පරාසයංශක කියද. හැටක් පමණ වේ අංශක හැටක් පමනණ වේ. බවර ප්‍රසනල හන්න පුළුව මිනිසාගේ දදුවි නේත්‍රික දුෂ්ටි පරාශයව වනු අංශක කිසිහතලිය අංශේක සි විස්ස හොමදී දෙැන්න පුවාන් සොම් මිනිසාගේ කිය එකසිහතලියයි මෙතින් මෙතින් ක ඇස් දෙකෙන්ම පේන කලාපය අංශක කිසි අතලියයි එයාට හැබැයි සමස් සමස්තයක් විදියට යාට බලාගන්න පුළා අංශක ගසි අසුවත් එකසි අනුවක් වගේ ප්‍රමාණය බලාගන්න පුළන් ඔක්කො මතෙක් න ඔක්කො ම එක්ක හැබ ඇස් දෙක පොද පොදු කලාපය අංශක කිසි අතළිය පොදු කලාපට තම පිගැන දනති බල්ලග අංශක හැටයි මෙතින් බල්ලග අංසක හැටයි හ ඔය බල්ඔන්ට ලෝක පේන පුතාල කලු සුදු විදිට පේෙන් බ්ල ව් උට පාට පේන අපිනිකම් හරිතාර කලළුසිුදු එකක් බලන්න ෝගෙ තමානේ සර වාලා බල දින දන්න අපිනම් බල්ල යන බ්ලොවයිවි චෙවිෂන් තොකොට ඉටත් පාට පේන පාට පේන්න ඒනට අවුලක්න අපි බල ලස්සන්න තරප බලයි ව බලකොට අපිට පාට නොතිබුණන් කියලා ගැටලුවක්න අපි රසස්සාදය ඒීතිරම බිලබාගත්තා. බල්ලත් ඒවක තමම් අයිති බල්ලට පාට පෙනු නෑ කිය ලවලක් නෑ බල්ල පාට දන්නනේ හරිද හරි දැන් ඒක හරින්නේනේ රයි ඊට අමතුර තව එකත්තිෙන මොනොද ත්‍රිමාණ දෘෂ්ටිය ්‍රිමාන දෂ්ටි කල කෙනන පුතාලා අපට උස දිග පලල උස දිග පලල අන්න ඒක පේන අපිට න වස්තුවක යම් කිසි වස්තුවක් අපි ගත් උත්තේම අපිට ලෝක පේන්නේ දීමානසාහ ත්‍රිමාන විදියට අපිට පේන පැත්තෙන් බැලෝතේම එක පැත්තක් කැනෙ දිගසාහ පලල දිගසාහ පලලකලේ ගැන දමාන මේම ගත් ොත්තේ මේක දීමාන මේ මේක පලල මේක උසමිත මේකත් පලල මේ උස ැ මේ බැලොත්තේම අපිට පන දී මාන හරි මාන දෙකයි පේ මෙහෙම බැලොත්තේම? මේ පැත් අප මේ මෙහෙමක් පේනවන අන්න ත්‍රිමාල දැන් පලල උස ඊ අමතුර මක් දැයිලා තිෙන්නේ උස පලල එම අනිතකෙන් ඕන දී ගනේද මේ දිග කියතාමකු එකන දිග උස පලල ඒ මාන තුනක් අපිට පේනවා මාන තුනක් අපිට පේනවා අපි මේකට කියනවා ත්‍රීමාන දෘෂ්ටිය අපේ ඇහැට මාන තුනක් බලාගන්න පුළුවන් මාන හතරක් බලාගන්න බෑ අපේ ඇහැට අපිට පුලන්න මාන තුනක් බලාගන්න එතකට මිනිසාට මේ ත්‍රිමාන දෘෂ්ටි කියනක් තියෙනවා මේ ත්‍රිමාණ දදුෘෂ්ටයෙන් තමයි යම් කිසි වස්තුවක මෙන්න මේ මාන තුන හඳුරගන්නේ යි දිිග් පල උස කියනෙ කඳන ගන්න ඔය ත්‍රිමාණ දුෂ්ටිය හින්දා අපිට දුර තීරණය කරන්න යම් කිසි වස්තුවක් අපිට කොච්චර දුරින් පිහිටන්නේද කියෙ එක තීරණය කරන්න මේ ත්‍රමාණ දුෂ්ටිය වැදගත් එනපුතාව ැ මේකෙ තර පොඩි එක්සයි එකක් කරන්න මෙට මේක කරන්න බලන් මේක කරන්න බලන්න දැවට ස්ක්‍රීන් එක පේනවාන ගන්න පෑන බෝල් පොයින් පෑන ගන්න යි පෑන ඇරගෙන එක කලිප් එක ගලවලගන්න හිට පස්ෙමුකත කරන්න ඕන මේ කලිප් එක ඉස්සරහට දික් කරන්න කලිප් එක ගලවලා කලි් එක සිදුරු උඩ පැතර තියාගෙන මෙ මස්සරට දික් කරලා එක හැක් වහගන්න එක හැක් වහගෙන අනිත් එහෙන් මේ කලිප් එක තුළට මේ පෑන දාන්න බලන්න එක පාරටම එකපාරය එක පාරිීෙන් ට්‍රයිකරල දාන්න බලන්න මේ කලිප් එක තුළට පෑන දාන්න පුළන් කියල බලන්න එකපාරි එක හැක් වහ ගන්න ඕන පුළුවන්ද දාන්න අවුරදි දම්ම එකපාරය ැස ටැ ඔව තව පාරපලට රයි කරල්ලා මේම දික් කරලා මේ කලිප්පකට මේ පෑන හොඳට ඇහැවා ගන්න ඕනෑ හොරම් බලන්න බෑයි දෙක්ක හැකින් එක හැකින් දන්න ඕන යි එක හැකින් දාන්න ඕන පෑන පැන යනවා පැත්ත කරනේ කලිප්පකින් පිට යනවා ඔවුසා අතය කලිපින් පිට අන්න දැන් තනයහෙයි අපිට මේ කලිප්පගේ තියෙන දුර තීරණය කරන්න බැහැ මේ කොච්චර දුරින් තියනවාද කියන තීරණය කරලා ඒකට අර පෑන හරිේ දාගන්න බැරුව යනවා දැන් ඇ දෙක මැරගෙන කලිපක ස්තරැන් යායගෙන දාාන බලන්න ඇස් දෙක මැරගෙන කලිප එක ස්තරහැ යග දන් දාන්න බල පුළුවදදාන්න යන්න නැත්තම් පුතා ඔයාට අවිිදුර දුෂ්ටිකත්තේ ත්‍රමා දුෘෂ්ටිකත්ය කෙසේ වෙත හරි ඇ දෙක මරක නොත්ව පැන් ලිප්ි කරද හද ැරිග ලඟ පේන්නේ නෑ අවිදුර නේද අවිදුර දුෘෂ්ටිකත්තේ ඟ සොරි දර දුෂටිත්ේ දර දුෂ්ටිකක්ත්තය අිදුර නේ දර දුෂ්ටිකත්ේ ඇ දෙකමරනත් ව පෑන පෑන් කලිප් එකට දාන්න බැරිෙනම් ්‍රිමානු දෂ්ිය ෙසේත් මොකක්ද දර දුෘෂ්ටිකත්වය තවා තියෙන්ෙන්නේ හරි ඔන්න බලන්න තකොට අපිට ඇස් දෙකම ඕන දික පලල උස තීරණය කරන්න ඒවගේම තමයි න දර තීරණය කරන්න අවශ්‍ය ඇස් දෙකම අවශ්‍ය එක තමයිඔේ ්‍රයිවන් මේ වහනවල ලයිසන් දෙන්න ගියහාම ඒගොල්ලු බලන ඔන්නෝක හරිද ඒගුල්ලු බලනවා එකල කියයන්නේ එක හැක් වහගෙන අකුර කියවන්න දෙනවා ඇතින් තියන්න යිත් සමහර කලාට එක එක හැක්වාහගෙනකර කියවන්න දෙන එක පරීක්ෂණ තියනම යාලටන මෙයාලට විදුර දුරපේ නැද්ද මෙයාට ළඟපේ නැද්ද ඒ දෙකම ටෙස් කරනවා.ඒවගේමතමයි ත්‍රරිමාල දුෘෂ්ටියත් බලනෝ.යි එම බල්ල තමයි ලයිසන්දේ නැත්තන්ඒම පාරයන කොටහ. දුරපේන්නැත්තන්හ ම මේ ගවිල වානපෙන එකක දන්නනෑ වෙන එකක් හරි හරි ඔන්න ෝකතා අපි ගැන ත්‍රිමාණ දුෂ්ටිකත්වය. ඉතින් ප්‍රිමාණ දුෂ්ටි යනු වස්තුවක උස පලලහා දිග යන මානතුන හදුනා ගැනීමයි රයි දැ අපපියාව ඔන්න අක්ෂි රෝග කියන තැනට අක්ෂි රෝගයදී අපේ තියෙනවා එකත් තමයි ඇසේ සුද ඇතිවීම කියලා තියෙන රෝගයක් කියැටරැක් කටරැක් කිය කියෙනවා ඇසේ සුද ඇතිවීම ලා දැක ඇතිනි බලග ආච්චිලා සීයලාටේම ගොඩාකායට මේ ඇසේ සුද ඇතිවීම තියෙනවා ඇ සුදු පාටයින්න මේ වගේ මෙ තිය නැහැන්න මේ වගේ ඇහැ සුදු පාර්තය හැරෙනවා මොකක්ද මේ වෙලා තිය ඇත්තටම මේ වෙලා තියෙන අක්ෂි කා්චයේ අක්ෂි කාච්චය හැදිලතියෙන්නේ ප්‍රෝටීන වලින් මෙ පෝටීන පෝටීන යම් කිසි හේතුවක් නිසා මෙ වියෝජනයට පත්වනාම තමයි ඔය සුදු පාටන හැරන්න පෝටීන බිඳ වැටෙනවා ඒ ප්‍රෝටීන සහ ඒසා තන්තුූ බිඳ වැටීමට ලක්කෙනවා එතකොට ඒක සුදු පාටට හැරෙනවා නේද අක්ෂි කාචය කියල කියන්න පාර දුෘශ්‍ය වෙන්න පැයි අක්ෂි කාචය තුළින් ආලෝකය හොඳර යන්න ඕන කොට තමයි දුෂ්විතාානය මතර ගහිල්ලා එක වැටේනේ ආලෝකයනේ හැබැයි මෙයා පාරභාෂක හරි වන පාරරාන්ද වුනොත්තේමනි පාරාද කල කියෑන ඒතුළින් ආලෝකගේ ගමන් කරන්න බැහැ පාරභාෂකඉගල කියන ආලෝකයේ මද වශයෙන් ගමන් කරන්න පුළුවන් හරිද එතකොට පරෝටීන බිඳ වැටීමේදී ඇසේ ඔය වගේ පාරු දෘෂ්‍ය භාව නැතුව යනවා එතකොට යාට හැපේ නැව යනවා ඇහැ පේ නැතු යනවා එතකොට මේක ඔපරේෂන් කරලා ඔපරේන් ඇත සල්ල කර මැ කරලා ඇහි තින ඒදවල් එක්ක අයින් කරන්න ඕන එම නැත අක්ෂිකාච දාන්න ඕන් ඉ මෙම රෝයේී අක්ෂිකාචයේ සෑදී ඇති පෝටීට් සහ තන්තු පරිහාණයට පත්වීමෙන් අක්ෂිකාචයේ පාර දෂ්‍ය බව නැතුවයයි මෙහිී ඇස කිරි සුදු පැහෙන් දෙස්සේ යි දව මව කියලා හරි කියන්න දවාල කියන්න උබලන එක බා කිය බල කියන්න මටහ කියන්න හොකද ඇසේ සුදැතිීම කියලා කියන්නේ මෙම රෝගයේදී අක්ෂිකාචයේ සැදී රෝගයේදී අෂහතදු පරිහානයට පත්වීමෙන් හ පචය ආරදශ්‍ය බව නැතිවයයි. එී අස පිරිසු දවහෙන් දිස්වේ. න පැහ මතකතියාගන්න මොකද දෙන්න ඕන අක්ෂිකාචයේ පෝටීන පරිහානයට පත්වටම. එකට මේකට හේතු කීපයත්තියෙනවා හරිද එකත් තමයි වයිසට යාම වයිසත යනකොට ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා ගොඩාකායට ඇසේ සුද ඇතිවෙන වයිසට යමත් එක්ත වයිසට යනකොට ඇගේ තියෙන දේවල් ියෝජන ලක්ගෙනවානනි බිඳවැටෙනනි ප්‍රටීනයෙම නේද ඒ සයිලවල තියන ප්‍රෝටීනීම බිඳ වැටීමට දක්කෙනවා එතකොට මේ ඇහි තියෙන එකකාචේ තියන පෝටීන බිඳ වැටීමට ලක්කෙනවා එතකොට තමයි ඇහහි සුද ඇතිවීම අනිතක තමයි ජානමය හේතුයි ගැන පම්පරාවෙන් මේක ඇතිවෙන්න්නත් පුළුවන් සමහරක් පොඩි ලමයින්ටත් ඕක තියෙනවා. හොයල බලන්නොකොට එයාගේ පරම්පරාවේ ආච්චිතහරි සීයටහරිැන කුඩාකාලේදි පවා මේක තිබිල තියනවා.ැන පරම්පරාවෙන් එ තත්ත්වත් යෙනක් පුළුවන්. පරම්පරාවෙන් බෝ යන්න පුළුවන්. මේ හැස සුදඇැතිවීම. අනිතක තමයි ඇහේ තින ප්‍රෝටීන බිඳ වැටෙන්න්නේ පුුවන් අධික ආලෝකය හමුුවයි අධික ආලෝකය හුවේදි ඇහේ තියෙන ප්‍රෝටීන බිඳ වැටෙනවා ඒකයි අපි කියන්නේ අධික ආලෝක තියෙන ආලෝක ප්‍රභව දිහා බලන්න හොඳ නෑ කියලා වෙල්ලිං කරනකොටේ වෙල්ලිං කරන දිහා බලන්න හොඳ නැහැ. මොකද ඇහැ පිච්චන කිය ඕක තමක් ඇ මො ලොකූ ආලෝකදම්බයක් ඇහැට ගියාම දරාගන්න බැහැට. තාරම්ඩල මගින් න තාරාමණ්ඩලෙමගින් කරන්නමකද කණනිිකාවේ කණනිකාව කියන කොහරයක් නනේ එක සිදුර පාලන කරලා හැට අවශ්‍යයාලෝක ප්‍රමාණ්‍ය තමයි තාරාමන්ඩල යවන්නේ එතකොට මේක එක පාටම තාරාමන්ඩලිට පාලන කරගන්න බැරිවිදියට ප්‍රබල ආලෝකර නිගෝත්තයම හැ ඩැමේජ්්‍යයනවා අක්ෂි කාජතුලින් යන්නේ ත රක්ෂි කාජ තුලින් යනොට ඒ තුළ තියන ප්‍රටීන බිඳවැවටීමට ලක්කෙනවා එතකොට ඇහහි සුදමතු වන්න පුළුව. යි ගොඩා බලන්න ෙල්ඩි කරණායගේම සුද මතුවේක නන වෙෙල්ඩිින් කරනයහම මොකද ඒක හරියට සමහරක් ආරක්ෂක උපකරන භාවිතා කරන්න න අර වෙෙල්ඩිින්ක් පේෙනවානය මොකද මේ කන්නාඩිනේ වෙල්ඩිං ගලාස්කතිය නේ ඒකත් දාගන වෙල්ඩිං කරන්න ඕන් ඉරේල්ලිදිහා බලන්න හොඳනෑ ඉරේලිදිය බලපාමක් අධික ආලෝකයක් යැන කින්ද ඉරෙලිදිහාහම හොඳනෑ බලන්න ඇසේ සුද ඇතිවෙන්න්න පුළුව ඒවිතරන්නේ වෙනත් වෙනත් ඇහේ තියෙන සයිල විනාශවෙන්න පුළුවන් හරිද මට කිය බල ෙමනන්ට ඇසේ සුද ඇවීම ලපන හෙතු තුළනුවද කිය ඔවාසට යාම අය පරජමා ඒ පෝ අරජම්ුර් කරන ජාන ේ ඇස ඔව් වයිසටයාම එකක් වයිසටයා දී ඇසි සුදඇැවම් ප්‍රණතාවයක් මතුයවා දෙක තමයි ජානම මේ හේතු මතනේ ගැන පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන රෝගයක් වීම හයට ඔගගේ තිනෙන දෙවල් කටපඩන කරන න්න ඕන්නනෑ පරම්පරාවෙන් පරම්පරාවට මේ රෝගය පැමිණීම ජානමය වශයෙන් හ තක තමයි අධික ආලෝකයන්ට ඇස නිරවරණයවීම යි සුරයා ලෝකයම කෙ කියන ත නෑ න අධි ආලෝකයන්ට ඇස නිරරණ විශේෂයම සූර්යාලෝකයේඒ පාර ජම්බුල කිරෙනමගේ හානි සිදු කරනවා ඇසට තේමනම් ඇස සුද්ධැතිවන්න පුළුවන්. තවයි රෝගයක්ත්තිය නමොකක්ද ග්ලුකෝමාව කියලා ග්ලෝකෝම ගලු කෝමක් ක කියෙන පුතාලා ඇහේ ඉස්්නායිුවටත් ැ දුෂ්ටික ස්නා අයිව වට හානිවීමක් සිද්ධ වෙනවා එක වෙන්න සමහක් කියනවනේද වල් අහලත් ඇති ඇට ප්‍රෂර් එකකාවම ඇැට පෙෂර් එකවම ඇහැ පෙනීම නැතු වෙනවන්න යි් මේ හොඳට ඉන්න මිනිස්සු හරි හොඳට ඇැ පේන මිනිස්සු එක පාරගම ඇහැ අන්ද වෙනවා හේතු බලපාමකද වෙලා තිනේ ඇහැට පෙෂර් එක වැඩ ඇට එන රුදිර පීඩෙන වැඩි වනාාම ඇහැ අන්ද වෙනවා ඇහැ අන්ද වෙනවා එකන්දා එම ප්‍රශරක තියෙන විනිසු ඒවා හරිදි චෙක් කරන්න ඕුන් ම දන්න කියනෙ කී පදෙනකුත් එෙම වෙලා තියමු ය මුල්ලවස්ටයි හොඳරගන්න බැරුණොත් එහෙම හැ අද වෙලා යනවා අය හොඳ කරන්න බැහට පස්සේ හරිද කෘදිර පීරෙනය බලපාන ඇසට එක මකදවෙන්න අර දෂ්ික ස්නාය වනේ ැ දුෂ්ටි විතානයට නේද දෘෂ්ටිවිතානය සහ දුෘෂ්ටික ස්නායව දුෘෂ්ටිවිතානයෙන් ඒ ගත්තු සංඥාව මොලේ කරා රැකණයන කවුද දුෘෂ්ටික ස්්නාය වනේ දුෘෂ්ටික ස්්නායුර තමයි හනි සිද්ද වෙන. ඒවගේම තමයි දියවැඩියා රෝගයේදත් මේක සෑදීමේ ප්‍රවණතාවයක් තියෙනවා දියවැඩියා පන කට්කට මේක හැදන්න පුළුවන් මේ මුල් අවස්ථාවේදම හඳුරගන්න ඕෝන හෙම වනොත් පාලනය කරගන්න පුළුවන් එම බැරිනු නොත් මේක අය හොඳ කරන්න බැහැ. හරිද මෙත ග්ලුක අමා හැතිච්චි කෙනේගේ ඇහේ තියෙන විදිිය? මේ පො හල පොතේ තියෙන වන්න මේ වගේ පින්තුරයා මෙතිනි ගලුකොම හැදිච්චි කෙනෙක්ගේ පැෙනීම අඩුවෙන ආකාදය එයාට දැ නිරෝගිමත් නිරෝගි කෙනෙක්ට පේණීදී තමයි මේ තියෙන් ඊට පසිේ බල න පැත්තෙන් පැත්තෙන් අඳුරුවේගෙන යන කාලයක් ැනකොට අ ඉස්සර වල ගම්මල් ලතාත්තලන්න දන්නව ඇති. හරි දන්නවා අනිවාර්යම අපි ඉස්සර ටීබල්නකට බලක්නයි ටීබලට අප බලන බැට්‍රියෙන්නේ ඔය වහනල බැට්‍රීන්දමයි බලන පුතාලා. හරි එතකට බැත්්‍රිය බැහැ කෙන යනකොට අපිට ටීර එක පෙන්නත් පොවෝමේ වගේ තමාහ හතර පැත්වෙන්ම අඳුරුවේගෙන අපට පේන්න මැදටික විතරයි හරි මැදටික විතරයි පේ හතර පැත්තේම අදුරුවේගෙන නවා ැත්ව හිනකොට ටී බලද ඉස්සර හරි දැන්න විති ඔල්ලට ව අත්දකමන් හෑ ඒ කල්සුදු කල්ුසුදු විතරක්න වර්ණ වුනත් ඒ කාලේ කරන්නට කඩු නාම මේ බැත්වු බහිනට කරන්න අඩුවෙනවනේ එතකොට ඉස්ක්‍රී එක හතර පැත්තෙම අදරුවේග අදරුවේ ගෙන මැදිික විතර පේනටන්ගන්න ඒවගේ දර්ශන යක්ත්තමයි මේ ග්ලුකෝමාව හැදි්චි කෙනෙක් ත් පේෙන් හතර පැත්තෙන්ම වටෙන් අදුරු කරගෙන එනවා මේක වැඩුවෙන් වැඩුවන්න මෙට පේන කොටස එෙන් අඩු වෙලා නද මෙදැ මේ බල ඩී අවස්ථාවනකොට පේන ප්‍රමාණ ඉතාමත් අඩුවෙලතේන්නේ මේක ට පසේ පේනෙම නැතුව යවා. හරි පේනිම නැතු යනව සම්පූර්ණම අඳුරුම වෙනවා ග්ලුකෝමාව ආවමනි මේක තේරුම් ගණ්ඩ මේක පොතේ තිය නොයා ලගේ මෙතින නිරෝගී ඇස්සට හොඳින් පෙන ආකාරේ ඒ කෙලගැන නිරෝග ගැසට බීකර ගැන ගලෝකෝමාව ආරම්භ අවස්ථාව ඔන්න පටන්ගන්නකොට මෙහම පේහින්ට පටන්ගන්නවාන ඒ වෙලා වෙ ිහිල්ලා දොක් ඩොක්ට කෙනෙක් හම්බෙන්ඩ ඕන අපිට මෙතෙදි මේක නතර කරගන්න පුළුවන්කායි මේක රිවස් කරන්න බැහැ හරි අය මේ මේ රිවස් කරන්න බෑහ පස්සත ගන්න බැහැ ඔතනින් අඩුමතරම මේ නතර කරන්න පුළුවන් පුෘදිර පීරන්නේ පාලනය කිරීම මගේ සුදිිපියන පාලි කිරි මගේ නතර කරන්න පුළ අඩුමතරමී එම නැතිවුණ ොත්තේ මෙන්න මේ වගේ අත්තන්න්නනට යනවා අනවාරම ලුකාමව මධ්‍යම අවස්ථාව මේ පසු අවස්ථාව මීට පස්සෙ සම්පූර්ණයීමම අන්ඳ වෙනු ඕ මෙටි කීවන්නක බලන් ම දීලතිීනන් දයි නෝට්ටකක් දෙන්න නැ නීලද කියවන්නකු මෙම රෝගයේදී ඇසේ දුෘෂ්ටික ස්නායු වහානි සිදුවීම නිසා ඇසේ දුෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩුවී අන්දභාවයට පත්වීමයි. ඇසෙහි රුදුර ප්‍රීඩණයේ වැඩිවීමේදී මෙම රෝගය සෑදීම ප්‍රවණතාවයක් ඇත. දියවැඩියා රෝගී තත්ත්වය වැඩිවීමේදීද බ්ලකෝමාව සෑදිය හැකිය. රෝගයේ මුල් අවස්ථාවේදී හඳුනා ගත හොන් රෝගී තත්ත්වය තවදුරටත් වැඩිවීම පාලනය කරගත ඇක. මෙම රෝගේයේදී ඇසට සිදුවන හානිය නැවත යථ තත්වයට පත් කළ නොහැකිය. අත් කළ නොහැ කනේ රයි මෙතර මේ දුෘෂ්ටික ස්නායෝ කියනකල හයිරැක් කරගන්න මාග පෙන්නගත්වේ නොවනම්මැනත්ත රතුපාතිි හරි යටින් හල්ැක් කරන්න කොහට හනසිදවවෙන්නේ දුෂ්ටික ස්නායවට ර? නැවත යතා තත්ත්වයටට පත් කල නොහැක කෙනෙකරත් යට ඉරක්ගන් නැවත යතා අත්වයට පත්කල නොහැක කෙනකර අඩම තිරක්්හන් එතකට ඇහේ රුදුරපීරින්ෙන් වැඩුනාම ඇහැ රතු පාටය න මෙයාලගේ ඇස රතු වෙනවා බලල් නේදැන මේ ලේල පීටනේ වැඩීන ඇහැ රතුපෑටට වගේ පේනවා හරි ඊළඟ එක තම පුතාල් අක්ෂි ආසාධන අක්ෂි ආසාධන කළ ගැන්නේ අපි පොදි කියවන ඇස්ලඩ කියලා නේද ඇස්ලඩ ත මෙතන් නිසිද්ධේ මොකක්ද හැ රතු පාටනවා කඳුලු වැටනවා කබ හැදෙනවා රෝග යෙන ඇහැ කසන්ද පුළුවන් හරි ඇහ කසන්න පුළුවන් එතකොට මේකරි ඇත්තටම ඇැ එකක සත්තු යනමනි එකක සත්තු ගියාම ඒවාගේ ඉන්නවා සුද්‍ර ජීවීන් ඉන්නවා ඒ සුද්‍රජීවින් මගින් ඇස ආසාධන වෙන්න පුළුවන් ඇස්ලඩ සමාතියන වෛරස් වලින් තම ඇස්ලෙඩ හැදන්නේ වෛරස් ්‍රෝගයක් පදිරත් ඇස්ලෙට හඳුන්නනවා හයි මෙතනි තල්ලගුණ ද ලයා ගන්න තලගුණ දලයා ගන්න. වෛරස මගින්ද වෛරස මගින්ද අක්ෂි ආසාධන සිදුවේ. වෛරෙස මගින්ද අක්ෂි ආසාධන සිදුවේ. එතකොට අපි ඔය දූවිල්ලට වැඩිය නිරාාවරණයෙන් හොඳ නෑ දූවිල්ලත්ත එක් විශසබී ජතිතවන බැක්ටීරිය ර්ට තියෙනවාය වගේ දැවයි වගේ මැස්සෝ වගේම යනකොට නැහැට කෝන්දුරුවෝ යක කුඩා මැස්සන් හෙම ගාම යාලගේ ශරී රව්‍යවත්ත එක්ක අය පොඩි වෙනන්නේ ඇහ පොඩිිය වාමනේ අපි අප හ මොකදගෙන් කෝන්දුරේ ගියාමගොට කරන යහැ මෙම පොඩි කරනන ඉන් හසේ හ මැරලෙව ැ් චප්පය නෑ ඇැදෙන තරෝගි දීම සරීර ඉතින පටක ඇහැට එකතු වෙනවා තරුගේ වරස් සරි මුණහරි තිබ බල ඒවත් ඇහැට එකුතු වෙනවා. හරි එතකට මෙන්න මේටික වැදගත්ත වෙනවා ඇසේ නිරෝගි බව පවත්තා ගැනීමට පිරිිකදීතු කරුණු අපි දමටිකමත කරන්න අමත කරලා හිටෙන් නිකන් කියන්නකෝ අපි කොහමද ඇහැ පරිසං කරගන්න ඕන් කාර්ණාටික හිතා ලගයන් කෝමද අපි පරිසන් කරගන්න කෝම පරිර පිරිසි දැතලින් ඇසල්ලන්න හොඳන ඔව අපි සිදු දැෑතලින් දෑස් නොවැැල්ලිය යුතුය න ඇ පරිසන් කරගන්න ේ අපිරිසි දැස්ලින් ඇ හොඳ බව කරන්න හොඳ නෑ දූවිල්ලට නිරාවරණුවන්න හොඳ නෑ ඉට පස්සේ අධික හිරවෙලියට නේද අධක හිරුවලියෙන් නිරාවරණලන්න හොඳ නෑ ැන ඉරදිහා කෙලින්ම් බලන්න හොඳ නැහැ හරි එකොටව වෙල්ඩිං වගේ වැඩ කරනවා නම් මේ වෙෙල්ඩිං වැඩ කරනවා නම් ඒ ඇ ආරක්ෂක උපකරන පලදන්න ඕන ඇස් ආරක්ෂක උප කරන පලදන්න ඕන වෙෙල්ඩි කරනවා න මේද අි කියැන වෙල්ඩිං් ලාස්් ඒව භාවිතා කරන්න ඕන හි අමුතරව මනුවද විසබීජ තියෙන ඔය වතුරවලින් හම නාන්න හෙම කරන්න හොදනෑ. හරිද අපවිට්‍ර වතුර ඒවාගේදවලන්නේ නාන හොඳන මකොද හැට විසබජයන්න පුලුවන් අය මොනවාද ඉතලකයන් අය මොනවාද ? ට දැීමට ඇති බෙහෙත් මේම මියමිත මාත්‍රාවට ගැමීම ආරයිට වෙරිකුල්නේ ඔය කල් පැනපු ද අප ගේව හැට දාන්න එක බෙහෙත් දයනවනී කල් පැනපු බෙහෙත් දාන්න හොඳ නෑ හොඳට බලන්න එක එක්ස්පයිඩේට් එක ඇ අපි දැ ඇහට මොහර වනාාම ගේනවා කුප්ිය අත්දේ වනේ හර වතුර වගේ තමයි ඒකනේ ? හැටත් පුුවන් නහහිටත් දාන පුළුව සමාරගව න කරනඩ දන්නක් පුළුවන් කර හරි එතකොඩ දානකට අනිවාරම් බලන්න බෙත් කුප්පි කැඩුවට පස්සේ කැඩුවට පස්සේ ඒක අය ඒ වෙලාවේඒ රෝගයට විතරයි එක භවිතා කරන්න නොනේ අවස්ථාවට විතරයි හරි ඊට පස්සේ ඒක කාලයක්තියාගෙන මාසගනන් මේ අල්මාරීතියාගෙන එහම දාන්න හොඳ නෑ ශේෂම ඇහැට ශේෂම ඇහැට ක්ස්පයිඩේට බලන්න ඕන කල්ලිකුත්වීමේ දීන මේ තියෙන නිද තීර් ආලෝකෙට ඇස නිරාවර නොකිරීම මංකිවවෙ වැඩි ආලෝකයට ඇස නිරාවන්නේ කරන හොඳනෑ වලගේ කාමරවල වනත් ඕනටට එිය තියෙනනම් කාමර ඇතුළේ එක ඇහැක හොඳ නැපුතාලා ෆයිට ඕනටට එලිය තියෙනනම් හොඳනෑයි සාමාන්‍ය එලියක් කාමර තුළ පවත්තාගන්න ඕනටට අඩවෙලිය පවත්තා ගන්නත් හොඳන එකත් ඇ ඇහැක හොඳ නෑට ඇ්ටවදාන්න ඕන එකට වොය එකසය පනාදාන්න හොඳ නෑ බල්බ හොඳ නැනේ මිත්තියේ විශේෂම කාමරයේ බිත්තිය සුදු පාටයිනම් හොඳට එලි ඇතියෙනවාන හරි එතකොට ඒක හොඳට ලලා තේරුම් ගන්න ඕන හිරු දෙසර කෙලිම් බලන්න හොඳ නෑ එක දන්නවාන සූරයක්ග්‍රහණ සිදුව නොවිටදී හිරු දෙස රිජුව නොබැලීම සාමාන්‍යෙන් හිරු දෙස බලන්න හොඳ නෑ සූරග්‍රහණ සිදවීමේති බලන්න හොදන ඇයිඒ හෙම වෙන්නේ. සූරග්‍රහණ දිහා බලන්න හොඳමනයි කියන්නේයි දැපි දන්නවා අපේ ඇහැ නේද අපේ ඇැ හැඩැගහෙනවා එයා ඉන්න පරිසරේ තියන ආලෝකය ප්‍රමාණය අනුව අප ඇහැටයන ආෝමා පාලනි අර් තාරාමණ්ඩලෙමකින් කනිනකාවේ සිදුර අඩවැඩි කිීම සිදේරේ තාරාම්ඩලෙමකින් මෙයා මේ එක පාටම සිද්ධ කරන්නේ නැපුතාල පික වෙේලාවා කියනවා ඒකන අපි එලිය ඉඳලා අවවේන්දලා එක පාටම ගේ ඇතුළටම ගේ අතුන කලුවරයි ටික වෙලා කෙනගන් කලුවරයි මෙලෝදයක් පේන්න. හරි දැන් එලියන්දලා රයි මෙහිමිතරක ද වල ිල්ම් ොල්ල දෙම ගීල තියවාදබදන්නන්නේන්න නැහැ ඉස්ස අපිහෙම ්‍රලාසේමෙනකට පිත්ව ගීල පිම්ි එකක්කය රම බල්ල දේරනවා හරි එතකොට එලිය පට්ට අව්ුවේ ගහිල්ලා ෆිල්ම් හෝල් කස්සෙ කොහමත් කලුවරයි තම හැ ෆිල්ම්ම පටගන්න කර ලයි්දාලන තියෙන්නේ හරි ෆිල්මක පටන්ගන්න කලම් ආලෝකයේ ටිකත් තියෙනවා කලුවරම නැහැ ආලෝකේ තියෙන බල් දෙම දාලා තිය නැර අරගේ ඇතුළි උපගේ ලයි් එෙම දාලනෑතමන මද ආලෝකය ඇතම තිය. එල්ලිය ඉන්දලා පෝල්ල ගස්සට කියට පස්ස මුකද වෙන්නේ හරි ඔන්න දැන් ඒක් ඉන්නවා දැන්ගේ ඇගේ ගිහින ලගෙනවා ගේහිලා පේ නෑන? අපිට පේනෑ පාටම ගම පට්ට කලුවරයි පේන නර ඉන්න කෙනෙ ිල එක් ඔඩොක්ව ගීල වාඩිවෙේ හරිද ඒවගේ අකරතැ්බල් වෙනවා ඇයිඒ අපි එල්ිය ඉඳලා පාටම ෆිල්ම් හොල ඇතුලි ගියාර පස මකද වෙන්නේ දැන් අර එලිය ඉන්නමට කණනිකාව සිදුරු මොකද වෙලා තියෙන්නේ මහත් වෙලා තියෙ කනිකාව සිදුර මහත් වෙලා තියෙනවා සිදුර විශාල එලි ඉන්නකුට එක පාට මඇතුරලට ගේ අට පස්සකද වෙන්නේ සොරිරි සොරි සොරි එලිය ඉන්නකොට කණනිිකා විසිදුර කුඩා වෙලාතියෙන්නේ ඇයි එියයාලෝක වැඩීන ඉගෙන කනිනිකා විසිදුර කුඩා වෙලා යෙන්නේ අපි එිය ඉන්නකොට. එක පාර්තම හෝල්ල කැතුරලට ගැහම්කොද වෙන්නේ හෝල්ල කෙලි අඩුඉනි දැන් කනිනිිකාව දැ මහත්ෙන්න්න ඕන කනිිකාව ප්‍රමාණය මහත්තයෙන්න්නට දැම එක පාට මහත්තවෙෙන්නේ නෑ දැ මෙයා කුඩා වෙලා යෙන්නේ කකඩා ලා දේදව ෆිල්ම් හොල ඇතුට ගියට පස්සේ අර ආලෝක යන්න පොඩි ප්‍රමාණතම හැතරටියයන කොට පේනය අන්දයි. එතකොට තම ගල එකක් කෙනගේ ගලීට හස්සරි නැතන් අරට කුල්ලහර ගීල්ල හැපෙන් එහෙමයි එතට ගොඩාත්දුට කරන්නේ අර ෆිල්ම් හොල්කන්න එකක් කෙනවා ටෝච්ච එකක් කරගෙන. හරි එන කට්ටය ගහිල වාඩිකරවන්න ටික වෙලාක් යනකොට හොඳර පේනවා. ඒ න්නකොට හොඳුවට පේනතකට අපිතදම් බලාගන්නවා අනිත් කට්ටිය කොමොද ඇල්ලා එකක් එෙනගේල හැපෙන්න්න කහොඳ කියලා අපි බලබල ඉන්නවා යි හරි ඔන්න ඇේ තමයි වෙන්නේ එතකොට අපි සූරයක් ග්‍රහණ දත් බලා ඉන්නකොටකොද වෙන්නේ සූරයක් ග්‍රහණ සිද් වෙනකොට එලි ආලෝකය අඩුවේගෙන යනවා කෙලි ආලෝකය අඩුවේගෙන යනවා ඇයි ඉර වැහෙනවානේ එර කවරුමින්ද වැහෙන්නේ සූරයක් ගහණේදී එර කවද මවා කරවන්නේ අවු න්න හඳනේ හඳ එනවා හඳ එනවා ඉරයි පෘතිවයයි මැදට හඳ එනවා එතකොට හඳෙන් තම ඉරමවා වෙන්නේ රයි එතකොට දැන් එහෙම වෙනකොට එලිය ආලෝකය අඩුයි අඩේ අපි දැ ඕක ඉරදින බලගඉන්න ගියහම ඉර එක පාට උක වෙන්නේ එය අයින් උුණ අට පස්ස මුකද වෙන්නේ ඇැට සිද්ධ වෙන හාලුක් කියර ප්‍රමාණය වැඩි ටැමෙජ්ජක වැඩි ඇරිත් වෙෙල්ලින් කිරීමේදී වෙල්ලිං වීදුරු භාවිතය මේ අනිවාරෙන් කරන්න සමහරක් කට්ටිය ප්ඩිකට ඕක කරන්නේ නෑ සමමාරක් විල්ලිින් කරන කටිය න හරි ප්ඩිතයි ෝ භාවිචා කරන්න නෑ හැබැ වැඩි කාලයක් වෙල්ලි කන්න හම්බි නැ ඕුනම් ඒන්ට වෛද්‍ය උපදෙස් වලින් ොර ඇසට අවෂද නොදැබීම හැම අපි දන්න අපි දන්න දෙක්න දානය නොදැනෑ වද උපදෙේ ඇතුූ තමයි කරන්නු තරම ස් පසි ලක වනේ. ල රෝපවාන පරිගනික උපකරන එක දිගකට බාහිතාව නොකිරීම ත. ද අපි ටීවහ බලකොට ඇති දල බල නෝම් යි ලංඟ දල බලන්න හොදනෑ. කම්පිටර් බාහිතයේේද එක තියන බ්‍රයි් නක අඩු ගරන්න ඕන. හරි බයිනස් වැඩියෙන් දාගන්නෙප බයි් පනත පනට හැටට වගේ දාගත්ත මැති. හරි ඊලගට. විටමින්නේ බවුල හාරණ අපි කර ගත්තා ඇස නිරෝගිමත්තයෙන් ඇසේ පැනීම වර්ධනයනවා විටමිින්න්නේ බවල හාරගත්තමනේ විටමිින්න්නේ තියනවා කහ පැති එලවලු පලතුරලම විටමිින්ඒේ තියෙනවා.යි විටමින්නේ තියනවා කහ පෑති එවොලු පලතුරුල තියෙනවායි නිතර මැහ පිරිසිදු තියාගන්න ඕනේ කරගැන්න. හොදන්න නාලා නේද මූනෝදන සබංගල මූුණ හෝදගෙන අහිය වගින් පිරිසිදුව ඉන්න ඕන අන්න එහම තියාගන්නතම අපි ඇහැ. භාවිතා කරන්න පරිසං කරන්නයි. හොඳයි දැන් අප යනවා මිනිස්නේ වියෝයා ක්‍රියාකාරිත්වයට මිස් ඇසේ වියෝයා ක්‍රියාකාරිත්වය යනවා. දැ මෙතේදදි තියෙන ඔයාගට කනක් තියෙන කන නම් කරන්න ඕන ර. ක පුතාල මේ කනේ දැ අභ්‍යන්තර පෙනනමතමා මේ තියන්නේ. හරිද. පිටිම්ම තියෙන්න්නේ මොකක්ද පිටින්මතියන කන්ස් පේත්ත මෙමයි කන අපි ප්‍රධානශයම කොටස් තුනකට බෙදෙනවා බාහිර කන මැදකන සහ ඇතුළු කන කියලා කොටස් තුනකට අපින ප්‍රධානවශයම කොටස් තුනකට බෙදෙනවා මෙතන්ද මේ බාහිර කණට අයිතියෙනවා මේ කන් පෙත්ත මේ කන් පෙත්ත අයිතියනවා ප මේ තියන ාහිර ශවන නාලය කියෙකත් තිය නම බාහිර ශවන නාලය. හරි ඉට පසේ ඇතුළට ගියාම තියෙනවා කන්බරරිි කන්බෙරය කල ැන මේ තියනම මෙති කන්බෙරය මේකි කියැන කරන්න පටහා පටලේ දැම නම් කරන්න එපා මම නිකන් කියන්නේ මේකට අපි කියන කරන්න පටහා පටලේය. අමතරව තියෙන පුතාලා මේ කනේ මැදගනයේ තව තියෙනවා අස්තිිකා තුනක් අස්තිිකා තුනක් තියෙනවා ඊට පස්ස තියෙනවා කරණ ශංකයේ කියලෙකත් තියනවා කරණ ශංකයේ කියලෙකත් තියෙනවා. හරි ඊට පස ශ්‍රවණ ඉශ්නායු තියෙනවා මෙගේ කොටස් සබිට මේ කණේ නම් කරන්න තියෙනවා දැවලක් පින්තරය තියෙනවානි නේද? මේ තියන්නේ හළ පොතේ තියෙන පින්තූර. කන්පෙත්ත බාහිරෂවන නාලය ට පසිති කන අස් කණශචික තුනක්තියනවා මුද්ගරිකාව නිගාතිය ස ධර්ණකි කියලා කරනස්්ටිකා තුනක් තියෙනවා ඉට පසතිනවා අර්ධ චක්‍රාකාර නාලෙ කිය උඩින්තියන වියූහය ඉටපස තිය කරණ ශංකය කියලතියෙනවා ශ්‍රවන ශස්්නායු කියලාතියෙන. ම යුස්්ටි කියේ නාලේ යුස්්ටක කියේ නාලේ සම්බන්ධලා තින පුතාලා අපේ ගසනිකාවට උගුරට උගුරට මේක සම්බන්ධවෙලා තියෙනවා උගුරට ග්‍රසනිකාවට සම්බන්ධවෙලා තිනෙන තව මොකත්තියන්නේ නාසා මාර්ගය ගේලත් ගසනිකාවට තම වැටටෙන සා මාර්ගඒ සද්‍යයන කෝමත ද ම කියනගය ඇහෙන්නේ සෝකම්පෝකම්පනය වීම මපුතා හරි දැම් මෙමයි කනේ කන ඇහෙන්නේ කෝමද ්න ඇහෙන්නේ කෝමද කෙනෙකංවල ගැ පහැදිලි කරන්න නම් දැම් මේ එළියේ මේ එලියෙන්ගෙනම් මනා දෙන්නේ දුවනි තරංග දුවනි තරංග නැතැි කියෙන ශබ්ද තරංග යම්කිසි දුවනි ප්‍රභවයකින් නිකුත්වන දුවනි තරගනේ දුවනි ප්‍රභව කල කියැනමකක්ද දුවනි ප්‍රභෝගල කියන්නේ දුවනියෙන් නිකුත් කරන වස්තුූනරන දුවනි නිකුත් කන වස්තුූන් ලි කියෙන දුවනනි ප්‍රභව එතවලේ දුවනනි ප්‍රභවලින් නිකුත්වන ඒ දුවනි තරංග හරිඒ දුවනි තරංග? මේ කන් පෙත්ත මගින් යොමු කරනවා මේ බාහිර ශ්‍රවන නාලේ තුළට. බාහිර සෝන නාලි තුළට ඒ දෝනි තරංග යොමු කරනවා. එත් දෝනි තරංග යොමුුණට පස්සේ ඒ දූනි තරංග මගින් මෙතන තියව මේ කරන පටහා පටලය කරන පට පටලය කම්පනය කරවනවා. කැන එයා හොලවනවා. හරි එළියෙන්ගෙන සබ්ද තරංග මගින් ශබ්ද තරංගවල තියන ඒ කම්පනවලට අනුකූලව කරණපටා පටලත් කම්පනය වෙනවා. හරි මෙයා හෙලවෙනවා. එතකොට මෙයා කම්පනය වෙනකොට ඒකට සම්බන්ධ වෙලා තින මෙතට කරනස්තිිකත් තුනක් ඒ කරණස්තිකත් තුනත් කම්පනය වෙනවා. හරි හැබැයි මෙතෙද මේ කරනස්තික තුන මගින් කරන්නේ අර කරණපටා පටලය යම්කිසි කැන් හිමීට කම්පනය වුනොත් අරගොල්ලූ ඒ කම්පනේ වැඩි කරවනවා හ කරන අස්තිිකම් මින් මොකද කරන්නේ හර කම්පන තරංග ඒ කම්පනයේ වැඩි කරවනවා වැඩි කරන හරියට මේක නිකං ඇම්පලිෆාය එකක් වගේ ඈම්ප එකක් වගේ හරි අපේ කනේ තියන ඇෑම්පක තමයි ඇම්පික දන්නවානේ ගෙවල්ලවය බෆල් එහම තියෙනකොට නේද හඩ වැඩිකරවන උපකරන තියෙන නෙස් ශබ්ද වර්ධකය හඬ වර්ධනය කරවන්නේ අපි ගන ඇම්පක කලෙෙනන ඇම්පලිෆාය අන්න ඒ ඇම්පලිෆය එක කාරය තමයි කරන්න මෙන්න මේ කරන අස්තිිකා මගින් ඉටමස මේ කරණ අස්තිිකා මෙයක් කම්පනය වෙනවා ඒ කම්පනය ලබා දෙනවක් වහට ද මේ කරණ ශංකයේ තුළට ලබා දෙනවා හ කරණ සංකයේ තුළට ඒ ඒ ඒ කම්පනය සම්පේෂණය කරන කරන සංකයේ තුළට කරන සංකේත් තුළ තියෙනවා ඉස්්නායු. හ හරිරි අප ඇේ තියනර දෘෂ්ට විතාානයග තමයි. කරණ සංකය තුළ ඉස්නායු තියෙනවා. ඒ ඉස්්නායු අග්‍ර සංවේදනය වෙනවා. අර කරණ අස්තිිකා මේ කරණ සංකේමත ඇති කරන කම්පනය මගින්. හරි එතකොට ඒ කරණ සංගේතියනයේ ඉස්නායු අග්‍ර සංවේදනය වෙලා ඒ සංවේදනය සවවන ස්නායු මගින් මොලේ දක්වා රැගෙන යනවා. අන්න අපේ ඇහත් සිදුව නයෝකතමානේ දෘෂ්ටික ඉස්නායු මගින් මොලේ කරා ඒ ස්නායු සංවිධනය අරංගියාවගේ තමයි මෙතනත් කරණ සංකය තුල තියන ඒ ඉස්නායු මගින් එකස්ොවන ස්නායු මගින් ඇරං යනවා මොලේ කරා. තොට මොලේ තියනවා හඬ හඳුනා ගැනීමට ඒ හඬ හඳුනා ගැනීමට සීම වෙච්චි ප්‍රදේශයක් තියෙනවා ඒ ප්‍රදේශය මේ සබ්දය විදිට හඳුුව ගන්න පුතා. පන්දිගාස්ත ගපුනතේ පන්තිගාස් ගන්න ම චෙක් කරනවා පත් ස්ට නම්බර එකක්කවන ඒක මීට පස ලොක්ගන්න. හරි මොනවට ගැටලුතිේලාද හරි එම නම් කේ. Uh, good night. Good night. Sir. Sir. Good night, sir. Hi, Bohan. Hi, Hi, sir.